දැනලාපෙරවරු අටයි විනාඩි 5යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ අනුරාධපුර විජේපුර සිරිවිජේ විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ සහ එම පිරිවෙනෙහි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී කම්මට්ඨානාචාර්ය පූජ්‍ය පාද කටුගම්පොළ නන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්තුන් මීරිගම වාඳුරාගොඩ කැප්පිටි වලාන අංක 72 නිවසේ ඊඒ කරුණාවති ඈපා සිංහ මහත්මිය සමග ජීඑච් පුෂ්පා චන්ද්‍රශීලී මහත්මිය රාජගිරිය නාවල නුවරවත්ත පෙදෙස උදිත රුවන් අබේපිටියේ මහතා රමුක්කන හීනාබෝව පී ආර් බණ්ඩාරමණිකි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට ප්‍රාතිහාර්යේ නම් අපි අසා තිබෙන්නේමය බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්යය ගැන දම් දෙසුමින් පහදා දුන්නේ කෙසේදයි ධර්මදේශනාවෙන් පහදා දෙන්නට අපේ ගෞරවනීය ආරාධනය ප්‍රාතිහාර්යේ නම් කුමක්ද දීඝනිකායේ කේවඩ සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව සදහැවතුනි අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං කහපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු තීනිකෝ ඉමානි කේවද්ද පාටිහාරියානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි කතමානි තීනි ඉද්දි පාටිහාරියං ආදේශනා පාටිහාරියං අනුශාසනී පාටිහාරියන්ති සාදු 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 ධර්මස්වනාබිලාසි කාරුණික පින්නතුනි පින්වත් ඔබ හැම දෙනාම අද දවසේ සූදානම් වන්නේ මේ උතුම් ධර්ම දේශනාවට සවන් යොමු කරන්න සද්ධාවෙන් ගෞරවයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය යහපත් කරගන්නට සාර්ථක කරගන්නට ඒ වගේම සසර දුකින් මිදී උතුම් නිවන් සුවය සාක්ෂාත් කරගන්නට කරුණාවෙන් දේශනා කරව අදාළ ඒ උතුම් සී සද්ධර්මය අපි ගෞරවයෙන් යුක්තව සද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ ධර්ම මාර්ගයේ පිළිබඳව මනා අවබෝධයක් වැටහීමක් දැනුමක් අපි තුළ ඇති කරගත්තහම අපේ ජීවිතයේ මොහොතින් මොහොත දවසින් දවස ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා හැම දෙනාම තමන්ගේ නිවන් මඟ සකස් කරගන්නට මේ උතුම් දහම් අවබෝධය උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න අද ධර්ම දේශනාව සඳහා අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පිළිබඳව කළ දේශනාවන් ඇසුරෙන් ප්‍රාතිහාර්ය කියලා කියන්නේ කුමක්ද? ඒ මේ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙන කෙලෙසද කියලා පැහැදිලි කරන්න. ඒ සඳහා මාතෘකා කරගත්තේ දීඝනිකායෙහි කේවඩ්ඩ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවර සමීපයේ පාවාරික කියන අඹවනයෙහි වැඩවසන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ඒ ස්ථානයට පැමිණෙනවා කේවඩ්ඩ කියන ගෘහපතියා. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පැමුණුණු කේවඩ්ඩ ගෘහපතියා බුදුරජාණන් වහන්සේට වැඳලා පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ පිළිබඳව මහා සංඝරත්නය පිළිබඳව මේ නාලන්දාවෙහි බොහෝ දෙනාගේ ප්‍රසාදයක් තිබෙනවා. හැම දෙනාම
බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ වගේම සංඝ රත්නේ පිළිබඳව ගුණ වර්ණනා කරනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ අනුදැනුම ලැබීමෙන් මහා සංඝ රත්නය ප්‍රාතිහාර්ය දැක්වුවොත් මේ නාලන්දාවෙහි මිනිසුන් තවත් බොහෝ පැහැදීමට පත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැනව දාරන්න ප්‍රාතිහාර්ය පානමින් මේ විදිහට කේවඩ ගෘහපතියා බුදුරජාණන් වහන්සේට ඉල්ලීමක් කළා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ඉල්ලීම පිළිබඳව කේවඩ ගෘහපතියාට සඳහන් කරනවා මේ ශාසනීය තුල භික්ෂූන් වහන්සේලා අන් අයගේ ප්‍රසාදය සඳහා ප්‍රාතිහාර්ය පෑම සුදුසු නැහැ. එසේ ප්‍රාතිහාර්ය පාන්නට කළ ඉල්ලීම සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. දෙවෙනි වතාවටත් කේවඩ ගෘහපතියා බුදුරජාණන් වහන්සේගෙන් ඒ ඉල්ලීම කරනවා. දෙවෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි වතාවටත් කේවඩ ගෘහපතියා බුදුරජාණන් වහන්සේගෙන් ඒ ඉල්ලීම සිදු කරනවා භික්ෂූන් වහන්සේලාට අනුදැනව දාරන්න ප්‍රාතිහාර්ය පාන්නට කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කේවඩ ගෘහපතියට සිහිපත් කරනවා කේවඩ ගෘහපතිය මේ ශාසනය තුල ප්‍රාතිහාර්ය පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා ඒ හොඳින් අසා දැනගන්න කියලා මේ ප්‍රාතිහාර්ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කේවඩ ගෘහපතියට දේශනා කරනවා එහිදී දේශනා කරනවා තීනිකෝ ඉමානි කේවඩ පාටිහාරියානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි කේවඩ මා විසින් අවබෝධ කරගත්තු ප්‍රාතිහාර්යය මේ ශාසනය තුල ආකාර තුනකින් පවතිනවා කතමානි තීනි ඉද්දි පාටිහාරියං ආදේශනා පාටිහාරියං අනුශාසනී පාටිහාරියන්ති ඒ කරුණු තුන කුමක්ද ඉද්දි පාටිහාරියං ඉර්දි ප්‍රාතිහාර්ය ආදේශනා පාටිහාරියං ආදේශනා පාටිහාර්යය අනුශාසනී පාටිහාරියං අනුශාසනා ප්‍රාතිහාර්ය මේ කාරණා තුන පිළිබඳව බුදුරජාණන් වහන්සේ කේවඩ ගෘහපතියට සිහිපත් කරනවා මේ ශාසනය තුල මෙබඳු ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා කියලා. එකිනෙක ප්‍රාතිහාර්යයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අපේ පින්නතුනුත් මේ ශාසනය තුල ප්‍රාතිහාර්යයන් පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන බව අපි දකිනවා. යම් කිසි ආශ්චර්යවත් වූ දෙයක් පුදුම සහගත වූ දෙයක් ශාසනය තුළ සමාජය තුළ සිදු වුණහම
බොහෝ දෙනෙක් ඒ පිළිබඳව උසස් අයුරින් කතා බහ කරනවා සිහිපත් කරනවා අගය කරනවා අපේ ජීවිතය තුළ පින්නතුනි ධර්ම මාර්ගයේ ගමන් කරද්දී මේ ප්‍රාතිහාර්යයන් පිළිබඳව එහි සැබෑ ස්වභාවයන් පිළිබඳව එහි සුදුසු නුසුදුසු ස්වභාවයන් පිළිබඳව අපි දැනගත යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙහි ඒ පිළිබඳව මනවින් දේශනා කළා තියෙනවා පැහැදිලි කළා තියෙනවා පළවෙනි ප්‍රාතිහාර්යය තමයි ඉද්දි පාටිහාර්යය ඉරිදි ප්‍රාතිහාර්යය අපේ පින්නතුන් බොහෝ දෙනෙක් දන්නවා මේ ඉරිදි ප්‍රාතිහාර්යය කියලා කියන්නේ කුමක්ද කියලා ඉරිදියක් ලබන්නට නම් පින්නතුනි භාවනාමය වශයෙන් සමාධිගත බවකින් මනස දියුණු කරගෙන තියෙන්න ඕන එමෙ ඉරිදි ස්වභාවය ශාසනය තුල හඳුන්වන්නේ සුවිශේෂී ගුණාංගයක් හැටියට ඒක හැමදෙනාටම ලබන්නට හැකි දෙයක් නොවේ උත්සාහයෙන් සමත භාවනා පිළිවෙතකින් ධ්‍යාන ලැබමින් මනස දියුණු කරගෙන ලැබිය යුතු උතුම් බව ඉරිදි ස්වභාවයන් පින්නතුනි මේ ශාසනය ආරම්භ වන්නටත් පෙර තිබුණා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නටත් පෙර එදා බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී තමන්ගේ අවබෝධය සඳහා ධර්මයේ සොයාගෙන යන ගමනෙහි මුණ ගැහුණු ගුරුවරුන් භාර්ගව ආලාර කාලාම උද්දක රාමපුත්‍ර මේ ගුරුවරුන් අතරත් යම් යම් ඉරිදි ලබාගත්වයි හිතිය ධ්‍යාන ලබාගෙන යම් යම් හැකියාවන් ශක්තියින් උසස් අයුරින් තමන්ගේ ජීවිතය තුළ ලබාගෙන තිබුණා අසිත තාපසතුමා පිළිබඳවත් අපි එහෙම දැනගෙන තියෙනවා එයින් අපිට පැහැදිලි වෙන්නේ මේ ශාසනය තුල පමණක් නෙමෙයි ශාසනයෙන් පරිබාහිරව කෙනෙකුට තමන්ගේ සිත එකඟ කරගෙන ධ්‍යාන ලැබමින් ඒ යම් යම් ඉරිදි ලබා ගන්නට පුළුවන් ශාසනය තුලත් පින්නතුනි ඉරිදි ප්‍රාතිහාර්ය පෑම අපිට බොහෝ අවස්ථාවන්වලදී රහතන් වහන්සේලා විසින් එවැගේම බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරපු ආකාරය දකින්නට පුළුවන් ඉරිදිමත් භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත් වුනේ මුගලන් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ඉරිදි බලය උපකාර කරගෙන බොහෝ සසුන් මෙහෙවරක් සිද්ධ කළා. තමන්ගේ ඉරිදි බලයෙන් දෙව්ලොවට වැඩම කොට දෙව්ලොව දිව ඉසුරු ලබන දෙවිවරුන් මුණ ගැහිලා ඒ දේවත්වයට පත් වුනේ කෙලෙසකද කියලා දැනගෙන නවත මනුස්ස ලෝකයට වැඩම කරලා ඥාතීන්ට ජනතාවට ඒ පිළිබඳව සිහිපත් කරලා පිනට දහමට යොමු කළා ජීවිතේ යහපත් කරගන්නට උනන්දු කළා ඒ වගේම අපායේහි දුක් විඳින සත්වයන් මුණ ගැහිලා ඉරිදීන් ඒ අයගේ යම් යම් අකුසල කර්ම විපාක පිළිබඳව දැනගෙන මනුස්ස ලෝකේ ඥාතීන්ට ජනතාවට ඒ පිළිබඳව සිහිපත් කරලා පාපයෙන් වළකින්නට මඟ කියලා දුන්නා. සමහර මසුරු සිටුවරුන් ඒ තමන්ගේ මසුරුකම නිසා විවිධ වූ මානයට උඩඟු බවට පත් වෙලා සිටිද්දී
මුගලන් මහරහතන් වහන්සේ ඉරිදි බලයෙන් ඒ මසුරු සිටුවරුන්ගේ මානය දුරු කරන්න කටයුතු කළා. බොහෝ අවස්ථාවන්වලදී මුගලන් මහරහතන් වහන්සේ ඉරිදිමත් බවින් මේ ශාසනය තුළ බොහෝ කටයුතු සිදු කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් රහතන් වහන්සේලා ඉරිදිමත් බව ලබමින් ඒ විදිහට ඉරිදි ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සතු ඉරිදිමය ඥානය තුලින් බුදුරජාණන් වහන්සේට පමණක්ම දැක්විය හැකි ඉරිදි ප්‍රාතිහාරයක් තමයි යමක මහා ප්‍රාතිහාරය කියලා කියන්නේ. යමා මහ පෙළහැර. යමක කියලා කියන්නේ දෙකක් කියන එක. ඒ තමයි තේජෝ ධාතුව සහ ආපෝ ධාතුව. බුදුරජාණන් වහන්සේ තේජෝ ධාතුවට සමවැදිලා තේජෝ ධානයෙන් එවැගේම ආපෝ ධාතුවට සමවැදිලා ආපෝ ධානයෙන් ප්‍රාතිහාර්ය පානවා. තේජෝ ධානයෙන් ගින්න ඇති කරන්නට පුළුවන්, දක්වන්නට පුළුවන්. ආපෝ ධානයෙන් ජලය දක්වන්නට පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගලා මේ ඉරිදි ප්‍රාතිහාර්ය පාමින් යමාමහ පෙළහැර තුළ බලන් ඉන්න ඇත්තන්ට ගින්න සහ ජලය එක විට පැන නගින වශයෙන් දකින්නට පුළුවන් ආශ්චර්යමත් ප්‍රාතිහාරයක් පානවා. එසේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාරය පාන ලද අවස්ථා තුනක් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු වෙලාවේ දෙවියන්ගේ සැකය දුරු කරන්නට යමක මහා ප්‍රාතිහාරය පෑවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් ගමට වැඩම කළහම ඒ ඥාතීන්ගේ මානය දුරු කරන්න යමක මහා ප්‍රාතිහාර්ය පෑවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට අභියෝගයක් කළා නිගණ්ඨනාත පුත් ඇතුළු නිගණ්ඨයින්. එදා ගන්ධබ්බ රුක්කමූලය තුළදී එනිසා බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පෑවා. ඒ යමක මහා ප්‍රාතිහාර්ය පාමින් දෙව්ලොවට වැඩම කළා. මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ තවත් විවිධ ප්‍රාතිහාර්යන් තමන් වහන්සේගේ ජීවිතය තුළ දක්වපු බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයන් දැක්කුවේ ඒ අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය කාරණාවන් සඳහා පමණයි. කෙනෙකුට යහපත මඟ පෙන්වීම සිද්ධ කරන්න බුදුරජාණන් වහන්සේසේ ප්‍රාතිහාරි බව සඳහන් වෙනවා. රහතන් වහන්සේලත් එහෙමයි. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කේවඩ්ඩ ගෘහපතියට සඳහන් කරනවා. මෙසේ ඉරිදි ප්‍රාතිහාර්ය පෑම භික්ෂූන් වහන්සේලාට එසේ අනුදැන වදාරන්නට නොහැකි බව. ඇයි එහෙම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ? මේ සූත්‍රය සඳහන් කරනවා කේවඩ්ඩ ගෘහපතියට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් මෙසේ වූ ඉරිදි ප්‍රාතිහාර්ය පාන අවස්ථාවකදී
ඒ ඉරිදි ප්‍රාතිහාර්ය දෙස බලන දකින යම් කිසි සදහැවත් කෙනෙක් ඒ ඉරිදි ප්‍රාතිහාර්ය දැකලා සතුටටපත් වෙනවා මේ පිළිබඳව ප්‍රසාදයෙන් කතා කරනවා යම් කිසි ශාසනීය පිළිබඳව තුනුරුවන් පිළිබඳව නොපැහැදුණු පැහැදීමක් නැති කෙනෙකුට ඒ ප්‍රාතිහාර්ය පිළිබඳව ප්‍රශංසාත්මකව සිහිපත් කරනවා දක්වනවා එතකොට අර ශාසනීය පිළිබඳව පැහැදීමක් නැති පුද්ගලයා ඒ පිළිබඳව සිහිපත් කරනවා ප්‍රාතිහාර්ය පිළිබඳව උසස් අයුරින් කතා කළාට එය විද්‍යාවක් ගන්ධාරි නාම විද්‍යා ගන්ධාරි කියලා විද්‍යාවක් තියෙනවා ඒ ගන්ධාරි කියන විද්‍යාවේ පුළුවන් කෙනෙකුට නොපෙනී යන්න එක් අයෙකු විශාල පිරිසක් හැටියට පෙන්වන්න විවිධ ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් කියලා අර ශාසනය පිළිබඳව නොපැහැදුණු පුද්ගලයා අර ශාසනය පිළිබඳව පැහැදුණු කෙනාට සිහිපත් කරනවා එතකොට මේ ඉර්ධි ප්‍රාතිහාර්ය පෑම පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ මේ උතුම් ගුණය පිළිබඳව යම් කිසි නොසැලකිල්ල සමාජය තුළ අර පුද්ගලයන් තුළ ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ නිසා දේශනා කරනවා කේවඩ ගෘහපතිය ඉර්ධි ප්‍රාතිහාර්ය පෑම නම් ප්‍රශංසා කළ හැකි දෙයක් නෙවෙයි මේ ශාසනය පිළිබඳව පැහැදීමක් නැති පුද්ගලයින් ඒ පිළිබඳව දක්වන ආකල්පය ඒ පිළිබඳව දක්වන අදහස එතරම් සුදුසු ස්වභාවයක් නැහැ ඒ නිසා අට්ටියාමි හරායාමි jigucchami බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ඉර්ධි ප්‍රාතිහාර්ය පෑම හරියට රෝගයකින් යම්කිසි කෙනෙක් පෙළෙනවා වගේ ඒ පෙළෙන ස්වභාවයෙන් යුක්තයි හරායාමි ඒ කියන්නේ ලැජ්ජා සහගත දෙයක් ඒ වගේම jigucchami පිළිකුල් සහගත දෙයක් ඒ නිසා ඉර්ධි ප්‍රාතිහාර්ය පෑම නම් මම එතරම් අගය කරන දෙයක් නෙවෙයි ගෘහපතිය කියලා එදා ගියේ ඒ කේවඩ ගෘහපතියට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ශාසනය තුල පින්නතුනි ඔය ඉර්ධි ප්‍රාතිහාර්ය පෑම පිළිබඳව අපි උසස් හැටියට සැලකුවට බුදුරජාණන් වහන්සේ එය එතරම් උසස් හැටියට දැක්වේ නැහැ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාත් ඉරිදි ප්‍රාතිහාරි පෑවේ ඒ ඒ අවස්ථාවට කෙනෙකුට ශාසනික මඟ පෙන්වීමක් දක්වන්නට හැරුණහම අන් අයගේ ප්‍රසාදය ලබා ගන්නට නොවේ එනිසාම භික්ෂුන් වහන්සේලාටත් ඉරිදි ප්‍රාතිහාරි පෑම පිළිබඳව බුදුරජාණන් වහන්සේ යම් යම් සීමාවන් නැති කළා. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් ඊළඟට පැහැදිලි කරනවා කතමංච කේවඩ්ඩ ආදේශනා පාටිහාරිය. කේවඩ්ඩ ගෘහපතිය ඊළඟට සඳහන් කරන ප්‍රාතිහාර්ය තමයි ආදේශනා
ප්‍රාතිහාර්ය කුමක්ද මේ ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ පින්නතුනි භාවනාමය වශයෙන් තමන්ගේ මනස සමත භාවනාවකින් සමාධි භාවනාවකින් දියුණු කරගෙන කෙලෙස් යටපත් කරගෙන සමාධිය දියුණු කරගෙන ඒ ධානාංගයන් තුලින් තමන්ගේ මනස තුල ඇති කරගන්න යම් යම් අභිඥාවන් තියෙනවා ඒ අභිඥාවන් අතර පරිචිත්ත විජානන ඥානය කියන අනිත්‍යයේ සිත් දැනගැනීමේ හැකියාව අන්නයේ සිත් සහ සිතුවිලි දැනගැනීමේ හැකියාවට තමයි ආදේශනා ප්‍රාතිහාර්ය කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව මෙහිදී පැහැදිලි කරනවා කේවඩ ගෘහපතියට ආදේශනා ප්‍රාතිහාර්ය මේ අන්නයේ සිත් අන්නයේ සිතුවිලි දැනගැනීමේ හැකියාව එතරම්ම උසස් දෙයක් නොවන බව බුදුරජාණන් වහන්සේට එසේ වූ හැකියාව තිබුණා බුදුරජාණන් වහන්සේ අන්නයේ සිත් දැනගැනීමේ ඒ පරචිත්ත විජානන ඥානය උපකාරයෙන් බොහෝ දෙනෙකුට නිවන් මඟ සලසලා දුන්නා. ඒ අයගේ සිතුවිලි ස්වභාවයන් දැන හඳුනගෙන ඒ අනුව ධර්මීය දේශනා කරමින් ඒ නිවන් මඟට මඟ සලසුවා. රහතන් වහන්සේලා මේ අන් අයගේ සිත් දැනගැනීමේ නුවණ පහළ කරගෙන ඒ පරචිත්ත විජානන ඥාණයෙන් අන් අයට මඟ පෙන්වීමක් සිද්ධ කළා. හැබැයි කිසිම අවස්ථාවකදී එය අනිත් අයගේ ප්‍රසාදය ලබා ගන්න ඒ වගේම තමන් පිළිබඳව උසස් බවක් ඇති කරගන්න මානය සඳහා එහෙම සිද්ධ කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කේවඩ ගෘහපතියට ගෘහපතිය මේ ශාසනය තුල පැහැදුණු ප්‍රසාදයට පත් වුණු යම්කිසි සදහැවතේ මේ අන්නයේ සිත් දැනගැනීමේ ඥානය තුලින් රහතන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රාතිහාර්ය දක්වද්දී ඒ පිළිබඳව උසස් සවිරින් ප්‍රශංසාත්මකව කතා කරනවා මේ පරිචිත්ත විජානන ඥානයෙන් මෙබඳු මග පෙන්වීමක් ස්වාමීන් වහන්සේලා සිද්ධ කළයි කියලා ප්‍රශංසා කරනවා. එය අහගෙන ඉන්න මේ ශාසනය පිළිබඳව පැහැදීමක් නැති නොපැහැදුණු යම් කිසි කෙනෙක් එය පිළිබඳව මේ විදිහට ප්‍රකාශ කරනවා. අන් අයගේ සිත් දැනගැනීමේ හැකියාව විද්‍යාවක්. ඒක සඳහන් කරනවා මණිකා විද්‍යා කියලා. චින්තාමණි අන් අයගේ සිත් දැනගැනීම ඒක යම්කිසි විද්‍යාවක්. එය ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක මේ විදිහේ ස්වභාවයක් කියලා අර රහතන් වහන්සේලාගේ භික්ෂුන් වහන්සේලාගේ ඒ පරචිත්ත විජානන ඥාණය අවතක්සේරුවට ලක් කරමින් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
කේවඩ ගෘහපතිය මේ ශාසනය තුල යම් කිසි කෙනෙක් ඒ ප්‍රශංසාත්මකව කතා කරද්දී තව කෙනෙක් ශාසනය පිළිබඳව අපහැදුණු කෙනෙක් එය නිග්‍රහයට ලක් කරමින් කතා කරනවා නම් ඒ ප්‍රතිහාරය පිළිබඳව ඒ ආදේශනා ප්‍රතිහාරය පිළිබඳව පරිචිත්ත විජානන ඥානය පිළිබඳව මම අගය කරන්නේ නැහැ මම ඒ ප්‍රශංසා කරන්නේ නැහැ ඒ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආදේශනා පාටිහාරීන අට්ටියාමි හරායාමි jigucchami එය යම්කිසි පෙළීමක් වගේ ඒ වගේම එය ලැජ්ජා සහගතයි ඒ පිළිකුල් සහගතයි කියලා ප්‍රතික්ෂේප කරනවා යම් කිසි කෙනෙක් අන් අයගේ ප්‍රසාදය ලබන්න අන් අයගේ ගරු බුහුමන් ලබන්න එවැනි ප්‍රතිහාරයක් පානවන බුදුරජාණන් වහන්සේ එය උසස් දෙයක් හැටියට සැලකුවේ නැහැ. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි ප්‍රතිහාරය පිළිබඳව. කතමංච කේවඩ අනුශාසනී පාටිහාරිය කේවඩ ගෘහපතිය මේ ශාසනය තුල පවතින තුන්වෙනි ප්‍රතිහාරය තමයි අනුශාසනා ප්‍රතිහාරය අනුශාසනා ප්‍රතිහාරය කියලා කියන්නේ කුමක්ද අනුශාසනා ප්‍රතිහාරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ ලෝක සත්වයන්ට මේ සංසාර දුකෙන් අත මිදෙන්න නිවන් අවබෝධ කරගන්න මේ ධර්ම පිළිපැදිය යුතුයි මේ කාරණා දුරලිය යුතුයි මේ කාරණා දියුණු කරගත යුතුයි මේ කාරණා බැහැර කළ යුතුයි කියලා ධර්ම මාර්ගය පෙන්වලා දෙනවා. එසේ ඒ ධර්ම මාර්ගය පෙන්වලා දීමෙන් එය අහන දැනගන්න ශ්‍රාවකයින් තමන්ගේ ජීවිතයේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් සසර දුකින් මිදෙනවා. නිවන් අවබෝධ කරගන්නවා. අන්නේ නිවන් අවබෝධය සඳහා තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබමින් අන්නේ මඟ පෙන්වීමට තමයි අනුශාසනා ප්‍රතිහාරය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රතිහාරය තුනෙන් පළමුවෙන්ම සඳහන් වෙන ඊදිදි ප්‍රතිහාරය උසස් ප්‍රතිහාරයක් නෙවෙයි. ඒ උසස් ප්‍රතිහාරයක් නොවන බව දේශනා කළා. දෙවෙනි ප්‍රතිහාරයක් ආදේශනා ප්‍රතිහාරය ඒ කියන්නේ අන් අයගේ සිත් දැනගැනීමේ නුවණ එම සිත් දැනගැනීමේ හැකියාව පරචිත්ත විජානන ඥානය එයත් උසස් දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. මේ තුන්වෙනි ප්‍රතිහාරය තමයි අනුශාසනා ප්‍රතිහාරය. බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා දේශනා කරනවා කේවඩ ගෘහපතියාට මේ අනුශාසනා ප්‍රතිහාරය තමයි උසස්ම වැදගත්ම වටිනාම ප්‍රතිහාරය. එය අගය කළ යුතුයි
ඒ ප්‍රශංසා කළ යුතුයි ඒ අනුගමනය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කේවඩ ගෘහපතියට මඟ පෙන්වනවා පිනුතුනි මේ සූත්‍ර දේශනාවේ තැන් සිට දීර්ඝ පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේ සිදු කරනවා අනුශාසනා ප්‍රාතිහාරි පිළිබඳව අපේ ජීවිතයටත් පින්නතුනි වැදගත් වන්නේ වටින්නේ අවබෝධ කරගත යුතු වන්නේ දැනගත යුතු වන්නේ මේ අනුශාසනා ප්‍රාතිහාරය අනුශාසනා ප්‍රාතිහාරයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුවරයෙකුගේ අනුශාසනාවක් මඟ පෙන්වීමක් ශාසනය තුල ලැබමින් යම්කිසි කෙනෙක් අකුසලයෙන් මිදිලා කුසලයට නැඹුරු වෙලා පාපයෙන් මිදිලා පුණ්‍යවන්ත බවට නැඹුරු වෙලා තමන්ගේ අකුසල චේතනාවන් දුරු කරගෙන කුසල චේතනාවන් දියුණු කරගෙන මේ ජීවිතය තුළ තුනුරුවන් පිළිබඳව පැහැදීමෙන් ගිහි ජීවිතයෙන් අත මිදිලා පැවිදි ජීවිතයට පත් වෙනවා. ඒ පැවිදි ජීවිතයට පත්වන්නට මඟ සකස් කරගන්නෙම බුදුරජාණන් වහන්සේගේ ඒ අනුශාසනා ප්‍රාතිහාරයෙන් ලබන ලද මඟ පෙන්වීම නිසයි කියලා. මේ ශාසනයට ඇතුළත් වුණු ඒ භික්ෂුව ඊට පස්සේ කල්පනා කරනවා තමන්ගේ සාංසාරික ගමන දුක් සහගතයි. මේ ලාමක කෙලෙස් වලින් පීඩා විඳිමින් සංසාරේ දිගින් දිගටම සැරිසරන්නට වෙනවා. ඒ නිසා මම මේ ශාසනය තුල කෙලෙස් නැති කරන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ කියලා. එසේ භික්ෂුන් වහන්සේ නමකට කෙනෙකුට ශ්‍රාවකයෙකුට යම්කිසි චේතනාවක් පහළ වෙනවා නම් කෙලෙස් නැති කරන්නට ඕනේ කියලා ඒ චේතනාව ඇති වෙන්නේ උනන්දු ඇති වෙන්නේ මේ අනුශාසනා ප්‍රාතිහාර්ය නිසයි කියලා. ඊට පස්සේ මේ ශාසනය තුළ කෙලෙස් යටපත් කරගෙන තමන්ගේ ජීවිතය සිල්වන්ත කරගන්න ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සීලය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, දේශනා කරනවා මේ අනුශාසනා ප්‍රාතිහාර්ය නිසා කෙනෙකුගේ ජීවිතයේ සිල්වත් වෙන වශයෙන්ම සමාධිගත බව ආධ්‍යාත්මික කෙලෙස් සංසිඳීමක් ඇති වෙනවායි කියලා සමාධිය පිළිබඳව සිහිපත් කරනවා. ඊළඟට සිහිපත් කරනවා යම්කිසි කෙනෙකුට මේ අනුශාසනා ප්‍රාතිහාර්ය නිසා යම්කිසි දෙයක යථාර්ථය අවබෝධ කරගන්න, සත්‍ය අවබෝධ කරගන්න ප්‍රඥාව නුවණ පහළ වෙන බව. ඒ කියන්නේ පින්නතුනි සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව මේ අනුශාසනා ප්‍රාතිහාරී මඟ පෙන්වීමෙන් ඒ ප්‍රාතිහාරීන් කෙනෙකු තමන්ගේ ජීවිතය තුළ ඒ ප්‍රතිපදාවට යොමු වෙලා නිවන් අවබෝධ කරගන්නට මඟ සලසා ගන්නවා කියලා ප්‍රශංසාත්මකව උසස් බවකින් දේශනා කරනවා. කේවඩ ගෘහපතියට බුදුහාමුදුරුව අවසාන සිහිපත් කරනවා
ගෘහපතිය මේ ශාසනය තුල උසස් බව ලැබෙන්නේ ඉරිදි ප්‍රාතිහාර්ය පෑමෙන් නෙවෙයි මේ ශාසනය තුල උසස් බවක් අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ පරචිත්ත විජානන ඥානෙන් නෙවෙයි අනුන්ගේ සිද්දන ගැනීමෙන් නෙවෙයි මේ ශාසනය තුල උසස් බවක් ශ්‍රේෂ්ඨත්වයක් කෙනෙකු ලබන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ අනුශාසනාවන්ට සවන් දීලා ඒ අනුශාසනාවන් දැනගෙන ඒ තුලින් තමන්ගේ ජීවිතයේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩි දියුණු කරගෙන නිවන් අවබෝධ කරගන්නවා නම් එයම තමයි උසස් බවට පත්වන්නේ කියලා. ඒ කියන්නේ මේ ප්‍රාතිහාර්ය තුනෙන් ඉරිදි ප්‍රාතිහාර්ය එවගේම ආදේශනා ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්ය කියන තුනෙන් උසස්ම වැදගත්ම ශ්‍රේෂ්ඨතම ප්‍රාතිහාර්ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය. එනිසා පින්නතුනි මේ ශාසන ප්‍රතිපදාවෙහි ඔබ නියැලෙනකොට නිවන් අවබෝධ කරගන්න ජීවිතේ පිළිවෙත් පුරනකොට ඉරිදි ප්‍රාතිහාර්යන් පිළිබඳව උසස් විදියට හිතන්නට අවශ්‍ය කරන්නේ සමහර අය තන් හිතනවා භාවනා වඩන්නේ ඒ වගේ යම් යම් ඉරිදි උපදවා ගන්නට කියලා නෑ අපි භාවනා වඩන්නේ ඉරිදි උපදවා ගන්න නෙවෙයි ඉරිදි ප්‍රාතිහාර්ය දක්වන්නට නෙවෙයි අන් අයගේ සිත් දැනගන්නට නෙවෙයි අපි භාවනා පිළිවෙත් ජීවිතය තුළ හුරු කරන්නේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් නිවන කරා ගමන් කරන්න අපේ ජීවිතය තුළ අපි උසස් බවක් හැටියට සලකන්නට ඕන තමන්ගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව සීලය කොතරම් උසස් අයුරින් වැඩි දියුණු වෙලා තියෙනවද කියලා සමාධිය මොනතරම් තමන්ගේ සිත තුළ දියුණු කරගෙන තියෙනවද කියලා ප්‍රඥාව ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කරගැනීමේ නුවණ විදර්ශනා ඥානය කොතරම් තමන්ගේ ජීවිතය තුළ අවබෝධයකට පත් කරගෙන තියෙනවද කියලා එසේ තමන්ගේ ජීවිතය තුළ සීලය සමාධිය ප්‍රඥාව වැඩි දියුණු කරගන්නට ඔබ සමත් වෙලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මඟ පෙන්වීම ලැබමින් එයම තමයි පින්නතුනි උසස් වන්නේ වැදගත් වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ එනිසා බුදු කෙනෙකුට යම්කිසි මඟ පෙන්වීමක් කරන්නට පුළුවන් නම් නිවන සඳහා තමන්ගේ ශ්‍රාවකයින්ට එයම අනුශාසනා ප්‍රාතිහාර්යයයි එය උතුම්ය කියලා බුදුරජාණන් වහන්සේ මේ කේවඩ සූත්‍ර දේශනාවේ අවසානයේ සිහිපත් කරනවා. නිසා පින්වත් ඔබ හැම දෙනාම මේ තුලින් යම්කිසි අවබෝධයක් ලබන්නට ඇති ප්‍රාතිහාර්ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ කරුණු. එයින් උසස්ම ප්‍රාතිහාර්ය නම් අනුශාසනා ප්‍රාතිහාර්යයි කියන බව අපි අවබෝධ කරගන්නට ඕන. හැම දිනාටම මේ ධර්මාවබෝධය තුළින් තමන්ගේ ජීවිතයේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඒ ධර්ම මාර්ගය තුළ ඉදිරියට ගමන් කරමින් උතුම් නිවන් සෝයම සාක්ෂාත් කරගන්නට ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. අද මෙම ධර්මදේශනාවේ දායකත්වයේ බාරගත් පින්නතුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට සුජීවත්ව සිටින ඊ.ඒ. කරුණාවති ඈපා සිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවය මෙන්ම එතුමියගේ මියගිය ඥාතීන් වන ජී.එච්. කරුණාරත්න
जी एच निमाल तिलकरत्न जी एच सोमावती राजपक्ष जी एच चार्लिस अप्पुहामी एलिस्नोना विजयशेखर ई ए सिमियोन अप्पुहामी जी के सेंपिनोना डी एन एस राजपक्ष माधवी मनोहरी दिशानायक एतुलु සියලුම පරලෝසපත් ඥාති මිත්‍රා දීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින ජී එච් පුෂ්පා චන්ද්‍රශීලී මහත්මියගේ අරමුණ සියලු ලෝක වාසීන් සත්වයින්ටම වහවා චතුරාර්ය සත්‍යව බෝධීන් නිර්වාණ අවබෝධ ලැබීවා කියන උතුම් ප්‍රාර්ථනෙයි සැමගේ නමින් සුජීවත්ව සිටින සැමට තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා සේම මේ සැමට ඉතා එක්වෙනි චතුරාර්ය සත්‍යව බෝධීන් නිර්වාණාබෝධ ලැබී වාකින් උතුම් ප්‍රාර්ථනීය ඇතිව ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ මීරිගම බාඳුරාගොඩ කැපිටි වලාන අංක 72 නිවසේ පදිංචි ඊ ඒ කරුණාවති ඈපාසිංහ මහත්මිය ජී එච් පුෂ්පා චන්ද්‍රශීලී මහත්මිය යන දෙපළේ ඒ දෙපළටත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා අදට වසර 4කට පෙර පරලෝසපත් කොළඹ බොරැල්ල යසෝදරා බාලිකා විදුහලී විදුහල්පතිනියව සිට විශ්‍රාමල නාවල නුවරවත්ත පෙදෙසේ පදිංචිව සිටි ඩීසී අඹේපිටියේ මහත්මියට හා දැනට වසර 16කට පෙර පරලෝසපත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරේකු වශයෙන් සේවය කර විශ්‍රාමල මිත්‍රසේන අඹේපිටියේ මහතාට හා සියලුම නැහිත මිතුරන්ට ලෝකවාසී සැමට නිමන්සු ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් පුතණුවන් වන උදිත රුවන් අඹේපිටියේ මහතා මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරනවා අඹේපිටියේ පුතණුවන්ටත් තුමුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන සුජීවත්ව සිටින පවුලේ සැමටමත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා මේ සැමට ිතායික විනි චතුරාර්ය සත්‍ය භෝධීන් නිර්වාණ ආબોධ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනීය සිදු කරමින් ධර්ම දේශනාවේ දායකත්වය දරනවා රාජගිරිය නාවල නුවරවත්ත පෙදෙසේ උදිත රුවන් අඹේපිටියේ මහතා පියතුමන්ටත් ආශිර්වාද කරනවා ධර්මදේශනාවේ දායකත්වයේ දරන රඹුක්කන හීනාබෝවේ පදිංචි පී ආර් බණ්ඩාරමණිකේ මහත්මියගේ පරලෝසපත් ස්වාමි පුරුෂයාණන් වන එම් එම් කිරිබණ්ඩා මහතාටත් එතුමියගේ දෙමාපියන් වන පී ආර් උක්කුබණ්ඩා මහතාට සහ කේ එම් බිෂෝමණිකේ මහත්මියටත් කෑගල්ල පුවක් දිනී පදිංචි ජාලිය බස්නායක මහතාගේ පරලෝසපත් දෙමාපියන් වන නන්දා සේනානායක මහත්මියට හා කුසුම සේන බස්නායක මහතාට පින් අනුමෝදන් කිරීම පිණිසත් සුජීවත්ව සිටින පීආර් බණ්ඩාරමණිකේ මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මේ සැමට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිර්වාණ අවබෝධ ලැබේවා කින් උතුම් ප්‍රාර්ථනීය ඇතිව ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ රඹුක්කන හීනා බෝව පදිංචි පී ආර් බණ්ඩාරමණිකී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එසමගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කිරීම පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාවක් පාදා වන්දනය කරමින් ආරාධනා කර සිටිනවා අවසරයි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරමින් එකමුතු වන ඒ දායක පින්වත් හැම දෙනාටමත් එවැගේම ගුවන් විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් පින් බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය නිරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා පරලෝසපත් වූ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් පිහිටීමෙන් පරලෝ ජීවිතය සැපවත් කරගනිත්වා සම දෙනාටම සංසාර දුකින් මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං
තන්තු තං සදා සාදු සාදු ධර්මානුශාසනා වේතු ගෞණීය දේශකයන් වහන්සේ අනුරාධපුර විජේපුර සිරි විජේ විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ සහ එම පිරිවෙනෙහි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී කම්මට්ටහන ආචාර්ය පූජ්‍යපාද කටුගම්පොළ නන්දරතන ස්වාමීන් වහන්සේ වහන්සේටත් වහන්සේ ඇතිදෙඩි කළා වූ ආදරණීය ගුරු දෙමාපියන්ටත් මේ ආනිසංසය නිවන් පසක් කරන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව සාදුකාරය පවතුමු ගෞරවනීය දේශකයන් වහන්සේට මෙවන් උසස්නි කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා තුමුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියන සාදුකාරය පවත්මින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සියලු දිනාටම තිරුවන් සරණයි and